අරි අපි පටන්ගමු මේ රද පේපරේ දැන් අපි පලගනිීම දවස ද විස්සේ පේපරයේ සාකච්ඡා කරේ දෙපස ගිත් සතිස් දහනම් මේ පේපරේ සාකච්ඡා කර අද දස් දහටේ පේපරයේ සාකච්ඡා කරන්න. දැන් සම්පූර්ණ පේපරේම සාකච්ඡා කරන්නේ නැහැ. ඔකොට දන්නෝ මේ සාමාන්‍යය අපි රවිචෙන්ගේ ගනන් හදනකොට පේපරල ගොඩක් ගනම් හද නිවරය දැන්ටම. මගේ ඇරර්ු ටැන්ටික තම හදනි විශේෂෙන් ඒකොටස ගනන් දහයම බී කොටසේ හදපු නැතිගන. අදේේ ගත්තු ද හඩ පේරේ එකලොස් වනි ගාන ලිපිට්‍රවිචණගේ කොහොමත් හදන දොලොස් වනිගාන නිවටනියම් ෘරත චලිත පුෘත්්චලිතරන් ගොඩක් ලේසි ගෘරත ජිත ගානපි කලින් හදල තියෙන නිියුටනීම ගන කුුණ්‍ය ගාන එක බලමුද ඉට පස ගුරුත්තගේන්ට්‍ර ගාන හරන සරන්වර්තී චලිත සංඛ්‍යානය සම්බා විතා බරදර ලුහු දන දයිශික බලපද්ධති කලින් හදල තියෙනු. එකත් බලපද්ධති ගාන ලබ තිබොත් අපි බලමු අරි බී කොටස අද හදන බලාපොරොත්තු වෙන බලපද්ධති ගාන අවසානය මොක තාමත් සමහරයට පැටලි නොනේ ඉට පස්සේ මේ නියටියම කුුණ්‍ය ගාන සහ ගුෘත්තක න්ද්‍රගන්න අනිවාරය අදනවා අනිත්තගේ ඒකොටස කනන් දහය ද අදත් පේරගොට ඔොලු කොහමරි පයි කරන්න දම්ම හිත ගේ සතුති දෙගක රපු ර පර රග පේපර දෙකම සම්පූර්ණ කරගෙන ඇති කියලා තිාර. ධ්‍යශයෙන්ය වන මගේ ලස්කීම එක රූපල් දැම්ම තොකොල්ලන්නත්තඒව ඩලෝඩ ක ගන්න පුුවන් ගන්න ලකුණ දෙනවිදිය මමකිවන හැමස මර අප දන්න ටිකෙන් ව උපරම ලුණු ප්‍රමාණගන්න පුුවන් හො සාල්ටික ගන්න පුළුවන් මුොද අපිදන්න ිකෙත් උපරෙම ලකුණු ගන්න බැරින අපරාධයක්න්නේ තුර අලුතිදේවලිගෙනගන්න නොට වඩා දන්න ටිකේ සම්පූර් ලකු ටික හොට හදාගත්ත දැනටමත් හොඳ ලකුුණක් ඇති හරිඒ අගේ කාත පස්ුම් ටික අයිං කරගන්න ද්‍රමය හමස මාගිනනිස් කීම එක පලෝ කරන්න ඕන ලකුණු දෙන විදිිය කොහොමද ලකුණු ලැබෙන්නේ මොන පියවරද ලියවෙන්න ඕන ප්‍රශනලද ඒවා විශෂෙන් ඒකොට ගන හදනකොට ඒ ොටස ලකුණ විසි පහදන්නේ පහයෝ පහකට පියවර පහකටන ලකුණු විසි පහම ගන්න නම් අ පහයෝ පහම දෙන පියවර පහ ලියවෙන්න ඕන. ඉති කටපාට මක්නෙවේ සාමාන්‍යෙන් පේපටික් කරන්නකට න පහැදිලි මොනවද උත්තරව ලිය වෙන්න මොන තැන්ක එක. හරි එෙනම් මේ නවතලට පටන්ගන්න වැඩ දස් හ අටේ පේපරේ ගපල්ට දාලා ඇත්තේ ඔගලඟ ලාස්සේ පරොත් තියෙන අනිවාරෙන් බලන්න එන ද යිස්ක්‍රීනිික ගනන්දානෝ දෙදස් දහට ඒකොටස ගන්නන් ඔක්කොම හදලදානො ලකුණු දෙන විදිී ඒ ඔක්කෝ මාකර ගම අර වෙන දගේම ලතු පෑනක් තියාග ලකුටිට මාකරගන්න පහෙවාන විදිිය හරි ඊට කලින් චුට්කත් කියන්න දැන්හර ගෙසතී විෂ එකේ දැමන් ඒකොටස පේපරේ වෙනමනි දෙන්නේ දෙ සාහතක ගොඩ ලකු ගන්න ීත ලු විත ඩ හිටිය ගොඩ විසි පහ විස්ස කරඩාගන්න පුළුවන් කියැන දැන්ටමත් හම ගොඩක්යි හිටිය හොඳයි ඇරි තිකොම රයිකරන ඒකොටේ ලකුණු විසි පහෙන් උපරම ලකුණු ප්‍රමාණයක් ගන්න හවස ටෙස්ට කර ලියනු සාමාන්‍ය කට්ිය දුයි.ඒ දීකොටසල් ලකුණු හැත්ත පහෙන් ඒකොටස ලකුණු විසි පහෙන් විස්සක් විතර හදා ගෙන දකට හැත් පහ ලක්ුණ හැක්විත ැරින හැක්විතර හදාගත් තම දන්නම ලකුණු වසක් කවෙල. මේ උපරිමගාන කිය නි උපරිමකිව්වත් අරක විසිපහ නිස මේක හැත්තප පහිෙන් හැටයි හැත්තප පහෙන් හැටක් කියන කනම් හතරක් වගේ ඒත් ලකුණ වසූවා හරි තික නිසා මේ දැන් ඔක්කුම පිවරගල් තින ගුරුත්ත කන්ද්‍රෙත් මේ අගහරුවාද කරාට පස් ඉවර වගේ තමයි ඉට පස්සේ ගර්ෂණයයි ආවේගේයි ආවේගේ අරයේගේ අතතිකොටස විතරයි කරන්න තියෙනෙට විශනගේ තා මේ දැන් අන්තිමහරී යන්නේ ලබන මාසේ විෂන් එක හදුවේ අර ඔගොලන්ට තව සතියකින්ට උ්ක්ක ගතිවිද්‍යාව කොට සමයිස්සල කරන්නේ ගතිවිද්‍යාව තිවිද්‍යාකය චලිත සම්බන්ධ පාඩන් චලිත සම්බන්ධ පාඩන් වලින් පේපරෙ බීකොටස කොස් වනි ගාන ොස් වනි ගාන හතුමේ ගාන ඕවන තියෙන්නේ ර්වයක චලත සාපේෂ චලිත ප්‍රක්ෂි්ත පාඩන්තුනම තියෙනුට පස්සේ නිියවටන්ියම කුුණ්‍ය සහබුෘත චලිත අනිතක සරලනුවර්තිය චලිත. ඔන්න පාඩන් තුනෙන් ඔයි ගන තුන ාග කරලා ගනන් තිහක් තියනට යුට්ට එකේවි බන මාසය පිරිවිශන්න එකේ ඔන්න ගණන්තිය හදනු ඉළග මාස ඊළග මාසය හ වට යුට්ට කිවරුණු ගමන් ස්තිතිවිද්‍යාවේ ගනන් තුනක් තියන පේපරබී කොටසේ එකඇනෙ දෛශික බලපද්ධති බරදඩුලුහු දඩු සහ ඒ ත ගුරුත්තකේන්ද්‍රය. හරි ඒග නන්තුන ටාගට් කරල් ඊළගට යු් එක කරන්න ඊට පස්සේ සම්භා විතාව සංඛානයයි අවා අවසානෙ තව ඒකොටස නන්ට හිකුත් හදලලා ඉටපසේ විභාගට න්න තින්නේ හරි ඉතින් ඕන ප්‍රමාණයට වඩා ගොඩක් කරාමේ සැරේ තමන් ඇතේ වැඩේ තියෙන්නේ මංගන් කියර දැන් කවුරුත් ලබුණු තිස් පාදලින් මට පාස් කරලන්න ඕන එඒතනින් හා ලොකුටා ගට්හෙටන දම දැම්බල ොන හරිඇ පටන්ගමු දෙදස් දහටේ පේපරේ ඒකොටසේ පලිමනිගා බල දුකළ දන්න දැපේපරේ ආස්කෘතිය පලිමනිගා අනිවාරයෙන්න්න ගැටු ානක්න නි පේපේරගෙන යනකොට මාත්ත එක්ක මගේ වේගෙන් හදහදයන්න වන් ැහැ කෙනෙට කැමති නම්. පුළුවන්න වේගෙන් හදගෙන යන්න ම ලකුමු දානක ලකුණට මාක්කරගන්න ඇබ පන්තියේ ඉන්න සැලින්සරේ යන්න එන්න ගත්තොත් ඕගලන් නොදනවත්වම සමහර තැන් මගේ ඇරේ. එතකොට අවුල්යන පේපරීම. බලමුක පලවිනි ගානෙන් පටන්ගම. පලවෙනි ප්‍රශ්නය සුමට තිරස්මේසයක් මත එකම සල්රේකාවක් දිගේ. එකන එක දෙසට එකම යූප්‍රවේගෙන් චලනයින් තිබ ස්කන්ද පිළිවෙින්. කයිඒ සා සිම්පල එමූ ඒහභි අංශ දෙකක් සරල ලෙස ගැටයි ගැටමෙන් මොහොතකට පසු කපිටලේය අංශුව නිශ්ලතාවට පැමිණේ ප්‍රත්්‍යයගති සංගුලකෙ බාගයක් බවද ගැටුම නිසා බීීමමතය දෙන ආවේගේෙහි විශාලත්වය දෙකයි එමියූ බවද පෙන්වන්න ප්‍රශ්න දෙකක් තියෙන සුමට තිරස් මේසයක් මත් එකම එකම සරරේකාවක් දිගේ එකන එක දෙසට එකම යූවේගෙන් එකන එක දෙසට නම් මුහුන්ට මුහල්න්ලා එන්න ඕන මුට මුුණ බලාගෙනෙන් ඕන එක දෙසට එනව යූ ප්‍රවේගයෙන් දෙන්නගෙන් ප්‍රවේග යූ එකන ගිස්කද දෙකයියේ මනිත් එකන ගිස්කන්දය ඇවිල්ල වදිනෝ. ගැටුමෙන් මොහොතකට පස්සේ කැබිට ලෑන්සූ නිශ්ලතාවට පත්වෙනවල. ගැටුමෙන් මොහොතකට පස්සෙ කියන්න ගැටුමට පස්සේ කියන එක පලවෙනි ගාන එකක් කිස්කන්න දෙකයියෙන් අනිත්ක ඉස්කාන්ද සිම්පලේම් එකන එක දෙසට යූ ප්‍රවේගෙන් එන්නේ. ඇත ඇති සංඟගුණක දන්නන්නේ නෑ ප්‍රශ්නයක් කහන්න එක හරි ගැටන මොහොතු දෙන්න මත සමානසා ප්‍රතිවිරුද්ධ ආවේක හට ගන්න. අපි එක දන්නවනේ ොහොම ගෝල දෙක් හරි මොකරි ගැටිලා ප්‍රතිවිරුද්ධ චිත වෙන්නේ. ඒව මත සමානසා ප්‍රතිවරුද්ධව දිශාවස්සේ ආේග හට ගන නිසා. එය ආවේගවල ප්‍රතිඵලයක් විදිහයට තම දෙන්නෙක් දෙ පැත්තර ගවන් කරන්නේ දැන් ොහොම ගත්තට පස්සේ. මේ අයිගේ ප්‍රතිඵලයක් විදිට මෙිය ිහට ගමන් කරන. මේ අයිගේ ප්‍රතිඵයක් විට ිය මේ පැත්‍ර ගමන් කරන්න. ප්‍රථයක සංගලක දන්න දවු දන්න සාමානෙන් ගැටුම් ගානක ොදන තිේරි දෙක රේකයගම් මෙත සන්තිනය සහ නිවුටන්ගගේ ප්‍රත්්‍යයාගති නියීමේ ඔයකන තිර දෙක එතකොට අපි රේකයගම මෙතා සන්තිනය මේ නිියවටග ප්‍රථයාගතනීම නිවාරය මේ ගන දාන්නනව ඇති. හරි ඊට කලින්ක විශේෂ දත්වයක් තියනවා? ැටනට පස්සේ කවුද නිශ්චල වෙන්නේ. ගැටනට පස එකනෙ නිශ්චල වෙන. කවද ගැට ග ගැටුුවමෙන් මොහොතකට පස්සේ කැපිටල් ඒ අන්සුව නිශ්ල වෙන ඒයන්නේ දෙකයිය ඒ අන්සුව නතර වෙන එක ඒ ගැටනට පස ප්‍රවේ ඇගේ බිඳුුවයි මං මෙහහි බිඳදුව එකළ ගන්නන්කු මේ අඇයට ප්‍රවේගයක් ඇති මංගේඒ ප්‍රවේගක් කියල හිතන්න. හැරි? ඉස්සලම රේකේ ගම් මෙතා සංති නීමම දන්න පුළුවන් අපට පුළුවන් ඉස්සෙල්ලා මන්දාන්නන් තිරස්සු දකුණු පැත්තට ප්‍රේකය ගම් මෙතා සංස්තිති නියමයි මොකද වන්නන පසුගම් මෙතාවේ සමන පෙරගම්ම මෙතාවේ එහෙම ලියන් අවශ්‍යම නැත පසුගම් මෙතාවේ සමානයි පෙරගම් මෙතාවය පසුගම් මෙතාවේෙන මොකක්ද දිශාවක් අනිවවාරය සහකරනන්න රේක ගම් මෙතතා සන්තිිනීම ද දිශාව නඇත්තල් දකුණු ක දිසාා අනිවාරෙන් දක්වන්න ඕන පසු ගම්මතාව ඇවිල්ල බීග පසු ගම්මතාව Mම ස්කන් දෙවරක් ප්‍රවේගේ අපි සලකන පැත්තර මන තියෙන එම ධනගම්මිතාවයක් මේකගේ ගම් මෙතා බින්දුවයින්නේ ගැටුමින් පස අතර වෙනවනේ ඒ ගම්ිතාවක් නෑ සමානයි පෙරගම් මෙතා ගැටෙන්න කලින් දෙක යම්ගේ ගම්මිතාව දෙකයි එම් වරක් U දහුණු පැත්ට ඒ ධනගම්මිතාවයක් මේගේ ගැටුමට පෙරගම්මතාව එව එක තියෙනවාමට සලකන්න දහුණට එක ්‍රන හරි මෙතින් හරි පොඩි උත්තරයක් එෙන්නේ. එක් සමානයි එමකොටි කොක්කොම කැප නොත් දෙකයි ු රිනු කිය එ කියන්නේ යු වෙන. අපේ ප්‍රශ්නයක් නෙම යෝග. අපේ අන්නේ මේ ප්‍රථ්‍යා ඇති සංගුණකයාගේ ොක්ද කියලා ප්‍රත්ථ්‍යා ති සංගුණනට උත්තරයක් තිෙ නියුටර්න් ප්‍රත්්‍යයාගනීම ඇතුළේ නිවටන්ගේ? අරත්‍යයාගත්ති නියමයෙන් නෙවඩ ප්‍රතිාගතිනීම දැම් මුත්මකද කියන්නේ වෙන්බීමේ සාපේක්ෂ ප්‍රවේග එකන හැපපුුණාට පස්ස දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේග සමානයි ඊවාරයක් හැපෙන කලින් සාපේක්ෂ ප්‍රවේගයට ඇපුණනාට පස්සේ සාපේක්ෂ ප්‍රවේග මොකක්ද හැපුුණට පස්සේ සාපේක්ෂ ප්‍රේග වෙන්නන්නේ මේ දෙන්නගේ ප්‍රවේගම එකතුව දැමකොද ම මාකරේ දෙන්න දෙ පැත්තට කියලන මේකගේ ප්‍රවේගෙක් මේක ප්‍රවේගේ බිඳුවයි ක්ගක ැ ක් තන බිඳුව හැප්පුුණට පස්සේ සාපේක්ෂ ප්‍රවේගගේ ක සමානයි ඊවාරයක් හැපන කලින් සාපේක්ෂ ප්‍රවේග කද හැ්පන්න කලින් සාපේක්ෂ ප්‍රවේග එක්කෙනෙක්ග ප්‍රවේග U අනිත් එක්කෙනගේ ප්‍රවේග ත් ය දෙන්නන ප්‍රතිවිරුද්ධව ප්‍රතිවරු ශවස්‍ය චලිත වෙනවල සාපේක්ෂ ප්‍රවේග කියන්නේ ප්‍රවේගක එකතුවය දනය U දනයු එක පාර්ග දෙකයු කල්ලිවට මක්න. කිය එක දුක්තරය අපි ගත්තන ය කියලා කියන්නේඊවාරයක්ය නැප දෙයිඊ එකයි ඊ කියන්නේ බාගයයි හරිනි අපේ ප්‍රශ්නය එක කොටසක් ප්‍රත්්‍යාග ති සංගලක අගේ භාගයයි ඉවර නෑ ඊට පස්සේ හනොේ ආවේ ගිමමුකක්ද කියලා අයි ඇත්තටම දෙන්න හැප්පෙනකොට දෙන්න මත ක්‍රියාකර නාවේක සමානසා ප්‍රතිවවිරුද්ධව දෙන්න මතම හටගන්න ආවේගේ හැමතිස්සේම සමාන සහ ප්‍රතිවරුද් යිස්කන් වෙනස් වුනත් එන ප්‍රවේග වෙනස් වුනත් දෙන්න මත හටගන්න ආවේගේ හැමතිසේම සමානයි සමාන සහ ප්‍රතිවිරුද්ධයි හැරි මේ අයිමතාවේගයක් මේ පැත්තර හට ගන්න වනා බීමත ආවේගයක් අනිත් පැත්තර හටගන්නවා සමාන සහ ප්‍රතිවරුද්ධේගේ හැමස හට ගන්නේ අයිට උත්තරයක් කහලෝ ගුණ මතක දයාගන්න ගේ පශ්නයක් ඇහෝොත් අයිමොකක්ද කියලා කොතන දයකට උත්තරේ තියෙන් මෙන්න සමීකරමය අයි සමානය ඩෙල්ට එ අයි සමානය ඩල්ට එබී අනුව සාමාන්‍යයෙන් මේ ආවේගේ ගැටුම් කොටසේ ප්‍රධාන තියරි තුුණයි තියෙන් එක ක්‍රේකය ගම්වෙතා සංතිති නියමය මේ දෙන්නම සැලකුවට පසේ බාහිරාවක මුකුත් නෑ අයිටයි කැපෙනෝ ගම්තව සංස්තිකයි නිියවටන්ගේ ප්‍රති්‍ය ගතන අනිත්තෙ එක ත තමයි අයිසාමානයේ ඩල්ම්බ කිය එක මුළ පාඩමට ප තීරේුතු නෝක දේ තුනුම තියනු ගානයපුට අයිසාමානය ඩෙල්ම්බි දානොකොට කාටදදාන්නේ මොන පැත්තරදදායෙ අනිවාරය සඳහන් කරන්න ඕන මොකද ආවේග කියන්නේ දෛශිකයක් ආවේක දෛශිකයක් එකට දිශාවක් තියෙන් ඕන අපි අයිසමානයයේ ඩෙල්ටම්බි සමී කරණේ කැපිට ලේට දැම්මෝත් මංව කැපිට ලේට දාන්නේ ිට ේමතාවේගේ ක්‍රියා කරන්නේ වම් පැත්තර නීද. එ නිසා කැපිට ලේට තිරස්සු වම් පැත්තරදා න්නම් අයි සමාය ඩිල්ටම්බී. කැපිට ලේමත ක්‍රියා කරන නාවේගේ වෙන් අයි න අයිතම අපේ ප්‍රශ්නය. අයි සමානයි ගම් මෙතා වෙන ඩෙල්ටම්බී කියන ගම්මතා වෙනස පසු ගම් මෙතාවේ අඩු කිරීම පෙරගම්මතාවය. මොන පැත්තරද වම් පැත්තට වම් පැත්තට පසු ගම් මෙතාවේමකදද මේ අයිගේ? ස්කන්ද දෙකයි එම් ප්‍රවේගේ බිඳුුවයි. මේක පසුගම් මෙතා බින්ඳුවක් වෙන් ො දෙකයි එම්වරක් බිඳුව පසුගම් මෙතාවේ බිඳුවයි. ප්‍රීන පෙරගම් මෙතාවේ මොකක්ද. පෙරගම් මෙතාව දෙකයි එම්වරක් යු හැබයි පෙරගම් මෙතාව තියෙන්නේ දහුණු පැත්තට. අපි සලකන්න වම් පැත්තට අඩු කරන්න වෙන්නේ දහුණට තියෙන පෙරගම් මෙතාවයක් හැබ අපිටන වමට මකක්ද කියන එක. දකුණට දෙකයි එම් ිය නම් වමට මකක්ද. පන දෙකයි එම්ියූ. පරිේ? නයි සමානයි මේ රිනවරක් ප්‍රන දනවෙලා අයි සමාන වෙන්නේ දෙකයි එමියුට ඔන්න උත්තරේ. අයි සමානයි දෙකයි එමියූ එච්චරයි ගාන බලමු ලකුණු සම්පූණ කරගන්න පු ඉක්මට ම ලකු ද අනම්බෝ්ේ. ඒ ගම්මත සන්ති නමි දැම්ම පදටික ආදේශ කරාට ලකුණු පහයි එක් සමානය යූ කලගතට ලකුණු පහයි එතෙන්නම ලකුණු දහයක් තියනවා නිියවඩන්ගේ ප්‍රත්‍යාගත නිය මේ යෙදුවට පළමුපේලීර ලකුණු පහයි ඊගේ අගේගත්තට ලකුණු පහයි. අවසාන මේකට ලකුණු පහයි. ඔය ඉදිරි තමයි පහයෝ පහත් දහිල දේන්නේ තිබල ගුරු තනීමම ඇදුවනම් මොකරි පියවරක් අඩුවෙනවද කියලා අංක දෙක ආරම්භක ප්‍රවේග වර්ගමල ඇතුළ දෙකයි ජීාර කල දීල දයනවා. ආරකයන්නේ ප්‍රක්ෂිප්ත තිරස් පරාසේ ප්‍රක්ෂයපන ෝණය දන්නේ නෑ අපි දන්නු සාමාන්‍යෙන් එකම තිරස් පරාසයක් ලැබෙන විදියට පන ඕෝන දෙකින් ප්‍රක්ෂේපනය කරන්න පුළුවන් ඕග ලන්ගේ පිසික්සර වන ප්‍රධා ීරයක් නයෝක යම්වස්තුවක් යම් ප්‍රවේගයකින් තිරස රංශක තිීහකින් ආනත ප්‍රක්ෂයප කරත් තිෙරස රංශක හැටකින් ආනතතු පක්ෂය කරත් එක දුරකට යන්නේන එකම තිරස් පරාසයක් ලබා ගන්න ප්‍රක්ෂපන ඕන දෙකක් තියෙනුවනි ඒවාගේ කතාවක් පයි කියන්නේ අර ප්‍රක්ෂේප කරන්න පුළුවන් කෝන දෙකක් තියෙනවලු ඕන දෙකාතර को तो अंतर ही हे दिशा देखा तो कोई मल ආරම්භක ප්‍රවේගේ වර්ගමූල ඇතුළ දෙකයි ජීයාර. ප්‍රක්ෂේපන කඕෝනය නත ප්‍රශ්නය තියන්නේ මං එක ටීටා කියල හිතනවා. ඔහොම යාවි තිරස් පරාසේ කැබිට ආර් කියල හිතන. චලිත පුරාාවටම ගුරුත්තෝජ තොරණින්. සිම්පල්ජී පොච්චර ගාන දත්ත තියෙන්නේ ද අපේ ප්‍රශ්නය ටට පක්ෂේපන කෝනයට අගයන් දෙකක් ඇති අනේ ප්‍රක්ෂේපනය කරන්න පුළුවන් විශා දෙකා අතර කෝනමකද කළහන්නේ. අපි දන්න ඕනි තිරසට අංක තියකින් ආන්තෝ ප්‍රක්ෂයප කරත් අංසක හැටන් ආනතෝ ප්‍රක්ෂයප කරත් එකම කෝන් එකම තැනකරනි වැටෙන්නේ නේද අන්නේ තියරියන මිතිහයි හැට අතර කෝන තිහයි කියන්න පුළුවන් අන්නේ වගේ ප්‍රශ්නයක්ත්මේ බලමුකු එම දක්න ලස්සල හිතන්නන්නේ අනනි පාරම්ම කලක් ශෝගිල හිතන්න මේක ඒ කියල හිතන්න? වැ මොව. අපි පුළුවන්න්නේ දෝසිට කැපිට ලේදක්ව චලිතයට තිරස්වස් සමානය U ත බාගටිවර්ග දන්න. න සාමාන්‍යෙන් පක්ෂිප්ත ගානකයට අනූනමයක්ම ගනන්වල තිරය තමයි එස් සමාන දන බාගටි වර්ග. ඇම තැනකම නෙමෙයි ඒකමියයට අනුවක් විතර දැන්වල එ සමානය යට දන බාගටි වර්ග. අපිේ දානවශක දත්තට තියන ඔබද තිරස් පරස දන්න. ආරම්භක ප්‍රවේග දන්නඕෝනේ දන්නේ නෑ කමක් නෑ කොනේ ඇසුරරිින් ඕනේ ටීටගල ගත්ව ටීට ඇසුින් උත්තර ගහදාාන පුළුවන් ඕසිට ඒදක්ව චලිතයට තිස්ව එස්මාන යුටතන බාගටිවර්ග දන්න මොකද තිරස් පරාසේ ඕසිට ඒ දක්ව තිරස් පාස කැපිටලාරන ආරම්භ ප්‍රවේ තිරස් සන්නචක. වර්ගමුල දෙකයි ජයාර් කොස්ටටරි ආරම්භ ප්‍රයේ තිරස්සන්න ෝක වර්ගමුල දෙකයි ජර් කොස්ටට. වනක් කාලය කාලය දන්නේ නෑටී කියල ගන්න. භාගයේට වර්ග ගුණිත බින්දුවක් වෙනවා. මොද තිරස්වතරණයක් ක්‍රියා කර නැති නිසා සිම්පලය බිින්දුවයි මෙතනින් අපිට තනිකරගන්න පුළුවන් කාය කාලය තනිකරොත් මොකත් දෙන්නේ මේ කොස්ට ති හපත්ත බදම්. ආර්ග යටට වර්ගමූල පදයයි කොස්ටිට එබෙදවා. ඔහොමෙනනේ. ම දැනට හෝක තියාගන්න. මොකද කාලය හෙවවේ අපිට ඊට පස්සේ ඕසිටේ දක්ව චලිතයට සිරස්ව සමානය යුටි ත බාගටිවර්ක දාන්න පුළුවන්. සිස්. සිරස්ව චලිත සමීකරණයක් දාන හොට ඕසිටේ දක්වා. චාසකත් තියන්නේ ෝසිටේ දක්ව සිරස් විස්ථාපනය බිඳුවක්වීම. මොක දෙකම තිරස්මට මේ ලක්ෂ දෙකක් න ෝ සහය කියන්නේ රස් විස්ථාපනය බිඳුවයි හැබැ එක දානුකොට කාලය අවශ්‍ය වෙනු කාලයට මේ ආදේශ කරම් ඕෝසිට ඒ දක්ව චලිතයට සිරස්ව සමානය යුටතන බාගටි වර්ග ඕසිට කැපිටල් ඒ දක්ව චලිතයට සිරස් විහලට එස් සමානය යුටීතන බාගේටී වර්ගය මොෝද විස්ථාපන වනි සිරස් විස්ථාපන ිඳුවයි රස් විස්ථාවනය බින්ඳුවයි ආරම්භ ප්‍රවේක සිරස් සරචක මොකක්ද වරගමූල දෙකයි ජ සයින්ීා අරන වරගමූල දෙකයි ජ සයින්ට වරක් කාලය ඉතිං ඕසිට ඒදක්ව තිරස්ව චලිත සලකද්දී සිරස්ව චලිතය සලගීත් ඕෝසිට ඒදක්වීමට කතමන කාලය ීම තමයි ීමයි. දන බාගයයි සිරස්ව ඉහලට ක්‍රියා කරන තුරණය. පජ කාලය වර්ගය ීවර්ගය දැ ඔතන මේ තය එකක් බිින්ඳුවට කපන්න පුළුවන්න්නේන මේ පැත්ත බිින්දුුවයි එ පැත්තේ තීපත දෙකක් තියනු බිින්දුවට එක ටයියකුරක් කපන්න පුළන් බිඳුව සමානයි දෙකයි ජීර්ගය වර්ග මූල සයින්ටීටා තීයකුරක් බිින්දූටිවත් කරමු ප්‍රින ජීබෙදීම දෙක තීවර්ගයේ තියන තැනින් ියක ඉවත් වෙලා හොමණින් අපිට මේ ඊට මේ ආදේශ කරගන්න පුළුවක්ටී වෙනුවට එක අදේශ කරන ගමන්ම මේක මේ පබැත්තලගේන්න ත එක දන උත්තරයක් වෙනවා. ජීබෙදීම දෙක වරක්ටී ජීබෙදීම දෙක වරක් වර ආර්බෙදීම වර්ගමුල දෙකයි ජයා කොස්ටීට ආර් බෙදීම වර්ගමූල දෙයි ජ හොස්ට දකුණ පැත්තේ වර්ගමූල දෙකයි ජ සයින්ට ඔහු මෙන හරි නේද දැන් අප ප්‍රශ්නයමත කරන්න ප්‍රශ්නීතියන කෝනයත් එක්ක හරි ප්‍රශ්නේතියන්නේ කෝණයත් එක්ක පරගන් ප්‍රශ්නයක ත ැ දන් Rර සුල කර ඇත්තමකුද කියලා න හම කරන්න පුල ඇතික කරේ නත්තේ උත්රේ කහන්න ෑනෙ අව උත්තර නිමේ. උහොම තියාගත්තා බල මෙතන මේ ආර්ට මූලාර් කපන්න පුළුව ඒව දැන් අතුේ මං කියන්න ෑන ං ඇැපු නඇත වැඩක් නැති නිසාගේ හෙමතිවා කැපවත් ප්‍රශ්නයන දැම්මොකද මෙතන කරන්න පුළුවන් වැඩ මෙතන මේ වර්ග මූල දෙකයි ජර් මේ වර්ග මුල දෙකයි ජාර එක හරහට ගුණ වෙලා නිකම්ම දෙකයි ජර් වෙන ඕනේහොස්ටටත් සයින්ටීටත් වෙන ගුණ වෙන දෙකේ ලක්කම එහ පැතර ගුණු කරන්න. ඇයි තුරුවෙන්නෙතකොට ලවේ තියනෙ GR විතරයි Gි සමානයි දෙවරක් කොස්ටීටවරක් සයින්ටට වර්ග මුලපත්ක වෙනම ගුණ වෙනවා. එක නිකම්ම දෙකයි Gර් වෙන. නිකම්ම දෙකයි G පදයක්කව මේ දෙකේ ගුණිතේ දෙකයි කොස්ටීට සයින්ටට එක වෙනම ලියන්න. දෙයි කොස්ටීට සයින්ටට තකොල දන්නවා. දෙකයි සයින්ටටා කොස්්ටටා කියැන ත්‍රිකෝන මිති ප්‍රධාන සූත්‍රයක් මොකක්ද සූත්‍රේ සයින් දෙකයිට ඊටජ කැපුුණ R R කැපුුණ දැන් ප්‍රතිඵලේ එක සමානයි මේ පැතිම ඔක්කම කැපුුණ ගැන එකයි හරි එක සමානයි දෙකේ ලක්කමක් තියනෝ දෙකයි සයින්ටටා කොස්ටටට කියන්නේ සයින් දෙකයි ටටා සයින් දෙකයිට ඊට දෙේ ලක්මහරට බෙදුවොත් නැත්ත සමීරන දෙ පැත්ම දෙකෙන් බෙදුවොත් මොකක් ලැබයිද දෙපැත්තම දෙකෙන් බෙදුවත් සයින්දකටට භාගයක් පෙනෝ නේද සයින් දෙකට ඊට සමානය භාගයි සයින්දකයටට බාගයක් නම් ටීටා කෝණය කියද දෙකයි ටීටා ෝනය කියද. සයින් ලලින් භාගයක් පෙන අංශක තිහ අරි වනේ? යින් දෙයිට ීට බාගයයි භාගය වෙන්නේ සයින්නලින් අංශක තිහ ඔය එක හරි සයින් දෙකයිට ීට සමානයි විමාධ්‍යකම හදාගෙන යන්න සයි භාගයකන්නේ පයිබෙදීම හය ඔයක හරිේ හොදගන්නක ම මේ ම කරනක ලකුණට කියන්න ඔකු ලකුණු දාගන්න මේ සිරස් වෙස්සාමමාන යුටිතර බාගටි වරක දාල කාලෙවට පහක් දාගන්න සිරස් වෙස්සාමානය යුටිත භාගටි වර්ගත දත්තටි කා දේශ කනාට පහක් දෙනවා ඊට පස්සේ මෙන මේ සයින් දෙක යට ට සමානය එකක් කියවතරනට එනක පහක් දාගන්න පහක් බලමුකු ැ හෝන දෙකක් තිය කළ පෙන්න්න ඕන ැ ටුට්ටක් අපි නිර්මාණත්මකව ගන හදන්න ඕන අපි දන්න තීරයක් තියනො කොමත් එක තිරස් පරාස ලබා ගන්න පක්ෂපන හන දෙකක් තියෙන පුළුවන් බලන්නක අපි දන්න දෙයක් තමයි මේ ඔය සයින් මේ මෙතමක සයින් සයින්ක් කියන මොකක්හරි සිම්ප ලේකෙ හි තන්නකු ඇබැයි සයින් එක සි අසූරරි නෙක්ස් කියන්න සිිපල ලබ තමයි. එක හේතුව තමයි සයින් එකසි අසුර කෝනය කියැන්න සයින්නම කෝනයමයි දෙවන උෘරත පාදය සයින් දනමයි සයින්නෙක් කියනන්නේ සිම්පලේ නම් සයින් එකසියාසුර නෙක් කියන්න සිිපරලේ තමානයි ඇයි සයින් එකසිසර නෙක්ස් කියන්නන්නේ සයින් නෙක් න්නේ ඔය ඔත් යියරියෙන් ත්‍රිකෝනමිතිය දැනුමෙන් එට කියන්න බැරිද මේ සයින් දෙයිටට කියන්නේ පයිබද හයක හරි එහෙම උුණොත් එහෙම නොත් දෙකයිටීට කියන කෝනය නිකම්ම ෆයිබෙදීම හයක් වෙනවා ටීටා කෝනේතකොට ෆයිබෙදීම දොළහක් වෙනවා ඒක හරි ඒ එක උත්තරයක් තවත් උත්තරයක් ගන්න ක්‍රමයක් තියෙනු බලන්නක අපිට මෙහෙම කරන්න පුළවා මෙතනින් පටන් ගන්න නැවත සයින්ෆයිබෙදීම හයක ඇවිල් එක හරි සයින්ෆයිබෙදීම හය ඉතින් මේ දෙකයිටටා වෙනුවට එක සිහසුවන එකකයිටලිවත් ගැටලුවක් වවෙ නෑ. එකසි අසු රින දෙකයි ටීටා මොකද සයින් දෙකයි ටීටා කියන්නේ සයින් එකසි අසුරු දෙකයි ටම තමයි දැන් දෙ පැත්ත කෝන සමානසකරොත්. ෆයි බෙදීම හය සමාන වෙන්නේ ෆයි රින දෙකයි ටටාට දැම්ේ රින දෙකයි ටට මේ පැත්තර දැම් මො එකකයි ටීට සමානයි ෆයිගෙන් ෆයි බෙදීම හයක් අඩුවන්න ඕන මේ පැත්තරග අරින ෆරින ෆයිබෙදීම හය එතකොට දෙකයි ටීටා කියන්නේ. මහයි ෆයි බෙදීම හයයි. ටීටා කියන්නේ. ටන්නේ පහයි පයිබැදීම දොළහයි. අන්න එතකොට ප්‍රක්ෂේපනකෝනේ හරි ප්‍රක්ෂේපන කෝනේ ටීට තාත්ික විසිදුම් දෙකක් තියෙන. ටීටට තාත්ික සිදුම් දෙකක් තියනු. එකක් පයිබැදීම දොළහා අනිතක පහයි පයිබැදීම දොළහා. ඉති මේ මේ අවස්ථා දෙකේම ටීටාකෝනය ආවේ අර ආර් තිරස් පරාසෙ ලැබෙනකොට අපෙන් අහන්නේ ප්‍රක්ෂේපන කෝන දෙක අතර කෝනේ එන ප්‍රක්ෂේපන ෝනක අර ෝනය ම ද කියලා. මේ පහයි 5යිදීම දොළහයික පයිබෙදීම ොළහයි. මේ දෙකා අතර කෝනෙමකක්ද. තිරසට පහයි පබදීම ොළ හඕෝනයකින් න්ත ප්‍රක්ෂය කරන්නත් පුළුවන් තිරසට පයි බදීම ො කෝන න් පක්ෂප කරන්න ළුව න තෙරු 5යිදීම දො හහි න්ට ප්‍රක්ෂයප කරන්නත් පුළුවන්, පහයි 5යි බදීම දොළහකෝනේ න්ත ප්‍රක්ෂ කරන්න පුළුවන්. ඒත් දිශා දෙක අතර කෝනි කියන්නේ විශාලගෙන් කුඩාගේ අඩු කරන්න හරිනි තේරු මෝකනෙ අපි කියන්න පුළුවන්ම නිසා. මනිසා දිශා දෙක අතර කෝණය සමානයි මහයි පයි බෙදීම දොළහෙෙන් ෆයි බෙදීම දොළහක් අඩු කරා. හොදුහරේ දොළහා හතරයි ෆයි බෙදීම ොළහයි හතරෙන් කැපුවොත් ෆයි බෙදීම කියද පයිබෙදීම තුනයි. ප්‍රශ්නය හන්නෙත් ඒක නේද. හරිනේ මෙන මේ කෝන දෙක ොහයනොට ලකුණු පහක් දෙන්න අවසාන මේක හදළ ගත්තට ලකුණු පහක් දෙන්න. සාමාන ප්‍රක්ෂිප්්‍ර ගානට චුට්ටක් හිත ැනක් තියනොට මක තියා ගන්න ඕක. හරි මෙනමි ්‍රිකෝණමීතියමි සුළු කිරීම ප්‍රක්ෂේපන කෝන දෙකක් තියෙන ගණන්වලදි ඕන වෙන පක්ෂිප්්‍ර ගානෙච්චර. ාන අදල් තවත් ක්‍රමයක් තියනවා නැත්ති නෑ මොකදන්නව දහැ ෙලේසිුම් ක්‍රමමේක තව ක්‍රමයක් තමයි මේ සයින් දෙකයිටට උත්තරයක් ගත්තනනි බාගය කියලා අපි පෙන්න්න කොහමරි ටීටට උත්තර දෙක් තිනවා ඇන්නේ උත්තර දෙකාතනන්තරය ගන්න ඕන කෙනෙට මෙහෙම කරන්න පුළුවන් ඕන්න මේ සයින් දෙකයිටීට වෙනුවට ටෑන්ටට ඇ සුරින් සූත්‍රයක් තියෙන තිරිකොනමිති මොකදද දෙකයිට ඇන්ටට බෙද එකදනටෑන්වර්ග ටීට ඒක මෙතෙන්ට ආදේශක කරන්න පුළුව. ට ර්ග සමීකරණයහදන්න පුළුව. ඒ ටෑන්ටටගේ වර්ග සමීකරණය විසදුම් ගන්න පුළුව. වර්ග සමීකරණයකට විසදුම් දෙකයින ඒ විසදුම් දෙක ගන්න ඕන. හැබැහෙම කරො තුට්ක් වැඩ අමාරුයි. හැරි මොක ඔගලන් ඔගලන්නම තේරෙනවා මේ කෝන ප්‍රධාන කඕෝන නෙමෙයි පයිබැදීම තුො හකෙන අංශක පහලවක් පහි පයිබදිීම තුළ හකෙන අංචක හැත්තප පයි. එහම කරලා බලන්න පස්සේ ප්‍රශ්නයකුත් අහලද න කලා එහෙම කරන්න බැරි කිය. කරල බලන් රයික ලන්න ගෙදරෙදදි ලේසි වෙන කක්නන්න සාමන ඒකටස ගනන් හදනුවට අපි පුළුවන්තරන් ලේසි ක්‍රමේ බලන්නඕන හරි මේ ගානතන සුදුසුම ක්‍රමේ මේ මෙ මේ මතක තියාගනම දෙකයි ටටා වෙනුවට එක සයාසූර්ණ දෙකයි ටීටා මං මතතියාගන් ක්‍රමයක් කිව්වේ එකම තිරස් පරාසෙ ලැබැෙන විදිහයට පක්ෂපණන කෝන දෙක් පවති ගනන් අහන වන මෙන මේ වගේ සුළු කිරීමෙන එකක මතක තියාගන්න හරි දෙවැනි ගාන හරි අංකතුන බලමුකු ස්කන්දය සිින්පල එම්මු පී අංශුවක් හා ස්කන්දය ලැම්්ඩා එමු කිවංශුවක්, අටල සුමට කප්ියක් පුඩින් යැන සහැල අවිතන තන්තුවක දෙකලෙවරට ඇන්දා ඇත. රූපය දැක්වෙන පරිදි තන්තුව තදව ඇතිව පදති නිශ්ලව සිට මුදහරු ලබයි. <Tab>, ී අංශුව ජීවිෙදීම දෙක තොරණයකින් පහලට චලනය වේ පීගෙන කවද ඉස්කන් එම්මුණු එක්කෙනා ලැම්ඩා සමානය තුනෙන් එකක් බවපෙන්වන්න අිතන තනතුුවට පෙත්ත නිස්කන් සිම්පලයම් සහල හුටේ මනු අන්ශු දෙදක් සබඳ කරල පීයංසුව ජීබෙදීම දෙක තොරණයෙන් පහලට චලනය වෙනවලු මේ ඔ පී අංශුව ජීබෙදීම දෙක තොරනයෙන් පහලට චලිත වෙන වන. නි පැත් එක්ෙන එයිම තරනෙ මුඩයන්න පයිෙ ඇයි අරය පහලයන්න ඇනිත්ක් ඇදගෙන යන්නේ එ ඉස්සල ම අප රූපය ඇදල තුරටික මාක් කර ගමු තර රූපය දීල තියන කොට පේපරේ ලියදියෝගුලුව දී පුරූපය බලටි මාක් කරගන්න බල සහ තුරනඒවට ලහුණු දෙවා ල එg පී අන්සුව මේක කිව්වන්සුව ගනික කියන්නේ මේක පහලයනොලු ජීපෙදීම දෙකතුරනේ එනංඟති මේක ජීබෙදීම දෙකතුරනින් උඩයන සුමට කප්පියක් මේ පැත්ත ආතතියමයි හා පැත්තේ ආදතියත්. හරින්නේ ඉස්ස මහනුොකද ලැම්ටක අගයහන්නේ හරිඉතින් ක අප්ි පද්ධති පාඩම කපි පද්ධති නිකම් එප සමානයෙන් මේ දාන්න තියෙන්නේ පිට සහ කිව්ට තොන මමාක්‍ර පැතිවලට සමාන මෙදාන පුළුව. මං ඉසලම් පීට දාන්නන් එප් සමානය එෙමේ පීට සිරස්ව පහලට එප් සමානයෙන් මේ දැම්මෝද මොනව දෙන්නේ පීග බර පහලට එම්ජ ආතති උඩට රිනැටී ඉස්කන්ධි සිම්බලයම් ස්කණ සිපලයම් තොරණය තරණය ජී ෙදීම දෙකයි එම්g රිනැටී සමාන ස්කන්දයම් ජබදීමකයි පලවන සමීකරණ හරි බලන්න ගෙව්ට උඩට එප් සමානයෙන් මේ දාන්නේ ඇයි තොරණමාක් කරය උඩට නිසා කෙව්ට සිරස් විහට එප් සමානයෙන් මේ දැම්මොත් මොකක්ද කිවමත බල ටීතියනෝ කියවගේ බර ලැම්ඩායම්G පහලට ස්කන්දි ලැම්ඩ එම් යුග තුරණය ජීවදීම දෙකයිහරිනි උකට දාන නම්ක දෙක අපේ පලනි ප්‍රශ්න තියන ැම්ඩගේ අගය ලැම්ඩගේ අගේ හොයන්න නම් ටීකු නිිවත්වෙන්න ඕන ඉවත්වෙන්න ඕන තීවත් කරන්න පුළුවන් එකයි දෙ එකතු කරා නම් එක දන දෙක ප්‍රනටී සහ තනට කැපෙනෝ එgරි ලැම්ඩg සමානයි දකුණු පැත්තේ එG බෙදීම දෙක එජ බෙදීම දෙක දැන් හැම පදේකට G පොදුවනි සිම්පලම්ජ සිම්පල එජී වත්වයෙනවා එතකොට එන්නේ එකරින ලැම්ඩා සමානයි මෙතන භාගය දන ලෑම්ඩ බෙදීම දෙක ලැමට පදගන්න එක පැත්තකට මේ භාගයේ මේ පැත්තරට ගන්නන් එකෙන් භාගය කඩුුණා භාගයයි සමානයි ලැම්ඩ බෙදීම දෙක මේ හ පැත්තර පැන දන ලැම්ඩා ලැම්ඩා දන ලැම්ඩ ෙදීම දෙ එක තුනයි ලැම්ඩබ බදීම දෙක දි ලැම්ඩ කියන්නේ දෙකට දෙක් කැපිලා තුනිෙන් එකයිනෙ උත්තරේ ලැම්ඩා සමානය තුනෙන් එකයි. නැම්ඩ සමානය තුනෙන් එකයි ගානේ ඒටික නිකම්ම කප්ි පද්ධති දැනුම තමයි තිබ්බේ නිකම්ප සමානයෙන්නේ. ඉටි හදනට ලකුණු පහලවක් දීල තියනු එප් සමනෙන් සමීකරන දැම්ට පීට දැම්මට පහයි කව්ට එ් සමනෙන් දැමට ලු පහයි සු කරලා සුළ කිරීමත් එක්ක ලැමටගේ උත්තරය ලකුණු පහයි දැනට ලකුණු පහලවක් තියෙන දෙක සටහන්ටන ලකුණු දීල නෑ මෙතන මේ හලවක් නෙමේ සුළු කිරීමටත් මේ එකතු කරයි එකතු කරලා සුළු කිරීමට ලකුණ පැදැන ලකුණු විසයි ලකුණු විශසක්තිය ප්‍රශ්නිවර නෑත පොඩි පශ්නයක් අහන ඊීට පස්සෙම කදදහන්නේ. පී අංශුව තිරස් අප්‍රධ්‍යස්ථ ගෙබිමක වීප්‍රවේගෙන් ගැටේ නම්. කිවන්සුව කිසි විට එකත් කප්ිය කරා ලඟා නොවේ නම් පී අංශුව බිම ගැටුණු මොහොතේ සිට කිවසුව උපරිමුසර ලගාවීමට ගන්නක් කාලය සොයන්න. ගන්න වැදත් යැන ප්‍ර්න හොදර කියවනක මොකදමි කියන්නේ කප්ිය කරා ලඟවන්න ැහැලු කිව් කියන්නේ ලැම්ඩ එම්මිස්කන්ද තියනෙක් කෙනා. අර එම්මිස්කන්ධ තියෙනෙක් කෙනා තිරස් අප්‍රත්‍යස්ථ ගෙබිමක ද ප්‍රත්‍යස්ථ ගබිමක් කියන්නේ ත්්‍යා බිම කියන්නේ එක වැදනුත් වැදනුමෑ උඩ උඩ පණින්නේ ඒක ආය උඩ පණන්නේෑ ඒ හෙමම බිම වැඩිල හෙම තියවා. පූර්ණ ප්‍රත්‍යස්ථයි කියන්නේ ගැටනු ප්‍රවේගෙන්ම පොලා පයිනයි කියන එක අප්‍රත්‍යස්ථයි කියන්නේ ගැටනුත් ගැටනමයි නැවත පොලාපැීමක් නෑ පී අන්සුව අප්‍රත්‍යස්ථ ගෙබිමක තිරස් අප්‍රත්‍යස්ථ ගෙබිමක වදින්නේ වීවේගෙන් හැපෙනවා. වංසුව යන උපරි මුසමකද්ද කියලහන්නේ කප්පිය බදින්න හැකල ගාන කියන. පියන්සූ බිම ගැටුණු මොහොතේ සිට කිවවංශුව උපරි මුසරලගාවීමට ගන්න කාලේ සොයන්න ඔයවගේ කොටත් සාමාන්‍යයෙන් කොච්චර ලේසි වුුණත් තමාරුණාත් අපිට සාමාන්‍යය විභාගෙට කියියාට පස්සේ සාමානයෙන් ගොඩක් ළමයි ර චුට්ටක් අප හැදිරි කැනෙ වෙනස්නේ පුරුදුගාන නැති නිසා ගොඩක් අතඇරදාන්න හොඳ රහගන්නක ඇ ලක් ොල්ල න මේ ලක්ුණු විශක් ගැ ලකු ප දැවගොලු හිතන්න දැන් පහලතිනු තිරස් ගෙබමක් තිරස් ගැබිමක් තිෙන හරි අපි ඉස්සල මහිතපු ේතම මේය යම් තොරණයකින් යනවනම් යුතුත් එම තොරණයම ඇදගෙන යන්නේ තොරණ ගැන කතාකරදදි සමාන වගේම තොරණ සමාන වගේම ප්‍රවේක ගැන කතාකරොත් ප්‍රවේකත් සමානයි ඒ ගන්නේ පහලට යන්න යම් ප්‍රේගයකකිද එම ොහොති අරයෑග ප්‍රවේගත් එම ප්‍රවේගම තමයි. මේක බිම වදින්න වී ප්‍රවේගයන්නේ ගාන කියන ඕනේ ඒවෙලාවේ අරය ඇග ප්‍රවේගම ගක්ද ඒගේ ප්‍රවේගෙත් වී. ඇයි මේ බම වදින්නේ වී ප්‍රවේගෙන්න්නා ඒවෙලාේ අරයෑගගේ ප්‍රවේගෙත් වී වෙන්න පැයි. ඔහු ඉති මේක බිම බිම වදිනෝ. බිම වදිනෝ. බිම වදින කොටම මේගේ ප්‍රවේග නැති වෙලානක පට ප්‍රේ ිඳදුවක් වෙන හේතුම ගද මේක අප ප්‍රත්්‍යස්ත ගැබමක් අප අප්‍රත්්‍යස්ථ ගැබිමකට ගෝලයක් හැපෙනවක ඇනිකං අර උගල හිතන්න කොනිකම් මකරි කලේගුලියක් වගේක් කරගෙන ගහන්නු බිම වැදුනුත් වැදදුනමයි උඩ පනින්න්නෑන බෝලයක් බිම ගැහවුවත් පොලාපාන. ඒ අප්‍රත්්‍යස්ථ නේ ඒ ඇවිල්ලා ප්‍රත්්‍යස්ත ගැටම්. අප්‍රත්්‍යස්ත කැනෙ ගැහුවත් ගැහුමයි පොලාපණනින්නේ. මේ පීයංශුව තන්නෙහහිමලු මේක බිම වදනෝ පැනීමක් වෙන්නෙ නෑ එහෙම තියෙනවා හැබැයි එතුට එඒගේ ප්‍රේ පාඩන බිඳුවක් වෙනවා. කලින් තිබබ වී පාන ප්‍රවේග බිින්ඳුවක් වුණා හැබේ අරයගේ ප්‍රවේගෙ දී ප්‍රවේගයක් තිබ්බා. වී ආරම්භක ප්‍රවේග කරගෙන එයට තව ටිකක් උඩ යන්න පුළුවන් මොකද මේයයි නතර වුණත් අරයට ප්‍රවේගයක් තිබ නිසා තාත් ටිකක් උඩ යන්න පුළුවන් මේ අයවෙල බිම වදිනු මේයක ප්‍රවේග වීයේ වෙලාවේ මේ තත් දර්ශමයක් උුඩ කියපු ගමක් මෙ තන්තු බුරුල් වෙන තන්තුව බුරුල්ලන. මම සරලව කියන්න හදන පි අන්සෝ ගෙබින් මත වැදදුට පස්සේ මේ අප්‍රත්්‍යස්ථ තන්තුූ බුරුල්ලන. තන්තුව බුරුල්නාට පස්සේ මේ අංශෝමත මේ ආතති බලය ක්‍රියා කරන්න නෑ. ආතතිය ක්‍රියා කරන්නේ නැතිවනාම මේගේ ආරම්භක ප්‍රවේගේබී මේ ගුරුත්ව ඇයට දෙ උඩයන. ගුරුත්තුවඇයට ද කියන්නේ ගුරුත්තුවච මන්දනයෙන් උඩ යනු. එතක මේ ජීවදීම දෙකතොරනයක් වැඩක් නෑ යයියට. තන්තුව බුරුණාට පස්සේ. ගුත්ව ඇත උඩයනො. ආරම්භක ප්‍රවේග වී තොරණය සිරස් පහල්ට ජී උඩයන විස්ථාපනය තම අප ප්‍රශ්නය ඒකන ප්‍රශ්නය උඩයන විස්ානය ප්‍රශ්නය ගෙහිල්ල මුදුරටට නවතීනේ යම් තැනකටට නවතින. අවසාන ප්‍රවේග බිඳුවයි යන උසමොකක්ද කියන තැ ප්‍රශ්නය අපිස්සල මෙහෙම කියන්න ඕන පී අංසුව ගෙමින් මත වැැදුණු පසු කිවංසුව ගුරුත්වයටතේ චනිතවේ. අන ව්ගෙ ගුත්වයටයට චලිතයේ උපර මුසමොකක්ද කියලාහන්නේ. මේ උස මුදු ලක්ෂේද ප්‍රවේගේ බින්ඳවායි. ආරම්භක ප්‍රවේගේබී චලිත පුරාාවට ම ක්‍රියා කරන්නේ ගුරුත්වෝජතරණය මේ උසතම ප්‍රශ්නය ොකක්ද කරන්න තියන්නේ හරි ලෙසි නිකම්ම චලිත් සමිරයක් දාන තියෙන්නේ ඔය හිතපු දේවල් කිසි දෙයක් ලියවෙන්නේ නෑ උත්තරේ. හරි ගොඩ අපි ගොඩක් දේවල් හිතවන අප්‍රාධ්‍යස්ථ වචන ගැන හිතුවා අන්තු ගුරුල්ල නව ගැන හිතුවා ඒ මකුත්ම දියවෙන්නේ අන්තිමුත්තරේ. කිව්හි ගුරුත්ව යටතේ චලිතයට කිවහි ගුරත්වයට දය චලිතයට කාලය සම්බන්ධයක් නෑනේ මන්දන උඩට වීවරක සමානයි යුවරක දන දෙකයි ඒස් අපි ප්‍රශ්නයහන් ඒ නේද විස්ථාාවරය යහන් ප්‍රශ්නය අහන්නේ කිව්වංශුව ඉහල නගෙන කාලයහන්න උපරිමුසට ලගාවීමට ගන්නක් කාලය සොයන්න හා මිස්ථාපනනය කාලයහන්නේ. එන වීවර්ග සමානයි යූවර්ගදන දෙක යිස් දාලාහරියන් නෑ. කාලය එ එක නම් වී සමාන යූධනය ටීදාම. අවසාන ප්‍රේක බින්ඳුවයි. වී බිදුුවයි ආරම්භක ප්‍රවේග වීම තමයි. ගුරුත්වයට තියන යන්නේ තොරණය පහරට ජී උඩට දානවන රිනජී පරක් කාලය. ීට මේ පබැත්තර දැම්මා Gී සමානයිට සමානයි ජීබෙදීම වී ඔන්න උත්තරේ. එච්චරයි. ඕකර ලහුණු පහක් දීර තියන්න. පැදිලීනේ හරි පොඩි ප්‍රශ්නයක් අරි හිතපු දේවල්ටික හොට තේරුම් ගන්න අංක හතර